අද පෙබරවාරි මාසේ 26 වන ඉරුදින චතාරික සමයේ පළවෙනි ඉරුදින අපේ වන්දනා ගමන ඔබට මතකයි කුරුසේ ගැලවීමේ කුරුසේ ජීවිතේ කුරුසේ උත්තානේ වැළඳ ගනිමු කුරුසේ අද දවස තුල අපි භාවනා කරන්නේ අපේ මේ පෙර දිනවල පැවති ඒ අපේ භාවනාවේ ඉදිරි කොටසකට යන්නේ එනම් අනුබදාදා දින සුද්ධෝ සුවිශේෂය දැන් සුද්ධෝ පාවුලතුමා ප්‍රකාශ කළා මේ වරප්‍රසාද ජනක කාලයයි මේ ගැලවීමේ කාලයයි එහෙම කරගන්න නම් ජොයල් දිවස් ප්‍රසාදිතුමා අපිට කිව්වා සිත ඉරාගෙන මනස්ථාපනේ වෙලා ස්වාමින් වහන්සේ හොයාගෙන ඉන්න එහෙනම් ඒ මනස්ථාපනේ වෙමින් ස්වාමින් වහන්සේ සොයාගෙන යන ගමනේදී මේ කතෝලික සභාව තුල යෝජනා කරනවා වත් පිළිවෙත් තුල උපවාසයන් තුල යාඥාව තුල මේ වන්දනා ගමන වඩාත් අර්ථවත් කරගන්න. අලුබදාදා දින සුදෝසු විශේෂය වන්නේ මතයුතුමාගේ සුවිශේෂයේ 6 වන පරිච්ඡේදය. දැන් එහි පරිච්ඡේදයේ සඳහන් වෙන ඒ කාරණා සියල්ල එකතු කරගත්තම ක්‍රිස්තුන් වහන්සේ පැහැදිලිව කියනවා මනස්ථාපනේ වෙමින් ජීවිතයේ වෙනසක් ඇති කරගන්න උත්සාහයක් ඇති කරගන්න එහෙම නැත්නම් අපි පළමු දවසේ සිට භාවනා කළ පරිදි ඔබ මා සිටින තැනින් සිටිය යුතු තැනට අඩිය තියන්න පා තබන්න නම් උන්වහන්සේ ලස්සන ජීවිත ක්‍රමයක් මේ චතාරික කාලයේ ගත කළ යුතු ජීවිත ක්‍රමයක් අපිට කියලා දෙන්න. එතකොට අද පළවෙනි ඉරුදින සිටම අපිට මේ ජීවිත ක්‍රමය ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්ද අපි හිතලා බලමු. මොකද්ද මේ ජීවිත ක්‍රමය? උන්වහන්සේ කියනවා ප්‍රයා fasting and charity යාඥාව උපවාසය සහ පරිත්‍යාගය දැන් හිතෙන්න පුළුවන් ෆාද අපි කොහොමද යාඥා කරන කතෝලිකයෝ අපි කොහොමද පරිත්‍යාග කරන උපවාස කරන ඒක හරි ඒක අපි පිළිගන්නවා නමුත් මේ චතාරික කාලේ මේ කාලේ ඔබට මට වරප්‍රසාද ජනක කාලයක් කරගන්න අවශ්‍ය නම් මේ ගැලවීම අපේ පාප වලින් අපිට ගැලවෙන්න වැරදි දේෙන් ගැලවෙන්න අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේ කියනවා වැඩිපුර යාඥා කරන්න මෝ ප්‍රයා ඒ කියන්නේ අපි දකින්නේ බොහෝ දෙව් මෙදුරු වල දින 40 පුරාම දිව්‍ය පූජාවන් පැවැත්වෙන්නේ දින 40 භාවනාවන් පැවැත්වෙන්නේ වැඩිපුර යාඥා කරන්නට ශුද්ධෝපය කරන්න වෙන්න පුළුවන් ජපමාලේ උච්චාරණය කරන්න දිව්‍ය පූජාවට සහභාගී වෙන්න දේව වචනේ මෙනෙහි කරන්නට පාද නමස්කාරයේ නියැලෙන්නට වැඩිපුර යාඥාවේ කාලයක් ගත කරන්න ස්වාමින් වහන්සේ කැඳවනවා ඒ වගේම කියනවා fasting උපවාසයේ නියැලෙන්න අලුබදා දයි මහසිගුරා දයි පමණක් නෙමෙයි සෑම දිනකම පුළුවන් හැම දිනකම ඊ උපවාසයේ නියැලෙන්න. එතකොට මේ යාඥාවයි උපවාසයයි සම්බන්ධ වෙනවා පරිත්‍යාගයේ චැරිටි සමග. මේ උපවාසය යාඥාව පරිත්‍යාගයේ එකට බැඳිලා තියෙන්නේ. මේ බැඳුණු පරිසරය තුළ වඩා වඩා පරිත්‍යාගශීලීව. එහෙනම් යාඥාව තුළ උපවාසය තුළ පරිත්‍යාගශීලීත්වයේ තුළ ඈතර වීමක් අත්දකින්න. ඔබ මා සිටින තැනින් සිටිය යුතු තැනට පා දබන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. ඔබ මා සූදානම්ද? ඊ අභියෝගය බාර ගන්න. ඔබ සියලු දෙනාටම ජීසු පීඩයි.